දෙදස් විසි දෙක වර්ෂයට නියමිත අධ්‍යයන පොත්සාහතික පත් උසස් පෙළි විභාගය හෙට දින ආරම්භ වෙනවා. ජනවාරි 23 වෙනි සඳුදා 23 වෙනිදා සිට පෙබරවාරි 17 වෙනිදා දක්වා ඉරිදා සහ රජයේ නිවාඩු දින හැරෙනකොට අනෙකුත් සෑම දිනයකම දින 22ක් පුරා විභාගයේ පැවැත්වීමට නියමිතයි. මේ විභාගය සඳහා පාසල් අයදුම් කරුවන් 268,196ක් පෞද්ගලික අපේක්ෂකයින් 53,513ක් ඒ අනුව සම්පූර්ණ අයදුම් කරුවන් 331,709 දෙනෙක් අයදුම් කරලා තිබෙනවා. ඒ අයදුම් කරුවන් සඳහා අපි දිවයින පුරා මධ්‍යස්ථාන 2300ක් ස්ථාපනය කරලා තියෙනවා. විශේෂයෙන්ම උතුරු ප්‍රදේශයේ දිවයින ආශ්‍රිතව මධ්‍යස්ථාන ස්ථාපිත කරලා තිබෙනවා. ඒ සියලුම අපේක්ෂකයින්ට තමන්ට ඉතා පහසුවෙන් ළඟාවිය හැකිවන පරිදි ඒ විභාග මධ්‍යස්ථාන පිහිටුවලා තිබෙනවා. ඒකට අපි ඒ විභාග මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කිරීම සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 317ක් ස්ථාපනය කරලා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන හරහා තමයි අපි ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම, පිළිතුරු පත්‍රය ක්‍රැෂ් කිරීම ඒ කටයුතු සිදු වෙන්නේ. ඉතින් මේ ආකාරයට අපි විභාගයේ සංවිධාන ව්‍යුහය සකස් කරලා තිබෙන්නේ. අපි එතකොට මේ වෙනකොට ඒ සියලුම සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට අවශ්‍ය දින 6ක් සඳහා වූ ප්‍රශ්න පත්‍ර අපි නිකුත් කරලා තිබෙනවා. සෑම මධ්‍යස්ථානයකටම සම්පූර්ණ පොලිස් ආරක්ෂාව යටතේ අපේ නිලධාරීන්ගේ බාරේ ඒ මධ්‍යස්ථානවල සුරක්ෂිතව ප්‍රශ්න පත්‍ර තිබෙනවා. එතකොට ශාලාධිපතිවරුන් විසින් හෙට උදේ විභාගයට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර පැයකට කලින් ලබා ගැනීම සිදු කරනවා. ඉතින් අනුව විභාගයේ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානමින් පවතිනවා. විශේෂයෙන්ම මේ විභාගයට අවශ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අපි මීට දින කීපයකට කලින් ආරක්ෂක අමාත්‍යාංශය, ඒ වගේම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව මේ ආයතන සමග අපි සාකච්ඡා පවත්වලා දීර්ඝ වශයෙන් මේ විභාගයට අවශ්‍ය ඒ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් අපි අවශ්‍ය කටයුතු සිදු කරලා තිබෙනවා. ඒ අනුව ඒ පොලිස් දෙපාර්තමේන්තුව විභාගයට අවශ්‍ය සම්පූර්ණ ආරක්ෂාව ලබා දෙනවා. විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍ර දෙපාර්තමේන්තුවේ සිට ප්‍රවාහනය කිරීම විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන දක්වා සම්බන්ධීකරණ මධ්‍යස්ථානවල පූර්ණ කාලීනව පොලිස් ආරක්ෂාව සැපයෙනවා. ඒකම අවශ්‍ය අවස්ථාවලදී අපි ශාලාධිපතිවරුන්ට අවශ්‍ය ඒ ප්‍රවාහනය සඳහා අවශ්‍ය ආරක්ෂාව අපි ලබා දෙන බවට අපි සහතික කළා තියෙනවා. ඒකම විභාග මධ්‍යස්ථානවලට යම්කිසි පොලිස් ආරක්ෂාව අවශ්‍ය වෙනවා නම් අපි ඒ ආරක්ෂාවත් ලබා දෙන්න සූදානම් කරලා තිබෙනවා. ඒකම ත්‍රිවිධ හමුදාව අපිට සහාය දක්වනවා. මේ සියලු කාර්ය සම්පූර්ණ කාලය පුරා අපි නාවික හමුදාවේ සහාය ලැබෙනවා. ඒ උතුරු ප්‍රදේශයේ ඒ දෙවයින් ආශ්‍රිතව පිහිටුවා තිබෙන විභාග මධ්‍යස්ථානවලට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර දිනපතා බෙදා හැරීමටත්, පිළිතුරු පත්‍ර ඒ දෙවයින් වලින් ආපසු ගෙන්වා ගැනීමටත් අපිට යම්කිසි විදිහකට මුහුද රළු තත්ත්වයක් උද්ගත වුවහොත් අපිට ගුවන් මගින් මේ ප්‍රශ්න පත්‍ර ලබා දීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අපිට ඒ සහාය ලබා දීම සඳහා එකඟතාව පළ කරලා තිබෙනවා. ඒ අනුව අපි මේ ප්‍රවාහන කටයුතු ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වෙනකොට කටයුතු කරලා තිබෙනවා. ඒකම ඉදිරි කාලය තුළ විභාගයේ පැවැත්වෙන සම්පූර්ණ කාලය තුළ රටේ යම්කිසි ප්‍රදේශවල ආපදා තත්ත්වයක් ඇති වුණොත් ඒකට මුහුණ දීම සඳහා අපි කටයුතු සූදානම් කරලා තිබෙනවා. විශේෂයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපිට දිනපතා වාර්තා ඉදිරි කාලගුණය පිළිබඳ දිවයිනේ සෑම් ප්‍රදේශයක මේ වාර්තා අපිට ලබා දෙනවා. ඒක මේ අනුව ආපදා කළමනා කරන මධ්‍යස්ථානය ඒ සම්බන්ධයෙන් නවදියෙන් සිටිනවා. ඒ සියලුම ආයතන සමඟ අපි යම්කිසි ප්‍රදේශයක හදිසි තත්ත්වයක් උද්ගත වුණොත් ඒකට වහාම මූලදීම සඳහා අවශ්‍ය කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තිබෙනවා. ඒ අනුව අපේක්ෂකින්ට කිසිදු බාධාවකින් තොරව විභාගයට පෙනී සිටීමේ අවස්ථාව අපි වෙනකොට තහවුරු කරලා තියෙනවා. ඒකම අපිට තව විශේෂ වශයෙන්ම තිබෙන බලපායි කියලා හිතන කාරණයක් සම්බන්ධයෙන් අපි ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්තුමා සමගත් ඒකම ඒ ප්‍රවාහන අංශ සමග සාකච්ඡාවක් පැවැත්තුවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, පෞද්ගලික මගී රථ සංගම්, ඒකම ශ්‍රී ලංකා ප්‍රවාහන කොමිෂන් සභාව මේ අංශවල මේ ආයතනවල ඒ නිලධාරීන් සමග අපි සාකච්ඡා කරා. ඒ සෑම අංශයක්ම අපිට එකඟතාව පළ කරා මේ විභාගයට පෙනී සිටින දරුවන්ට ඒ විභාගයේ පැවැත්වෙන වේලාවන්වල සහ විභාගයේ නිම වී ආපසු යන වේලාවන්වල ඒ ප්‍රවාහන පහසුකම් නොඅඩුව ලබා දෙන්නට ඒ විශේෂයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඒ සාමාන්‍ය තත්ත්වයටත් වඩා
වැඩිපුර බස් රථ සේවා ලබා දෙන්නටත් ඊළඟට දුම්රිය දෙපාර්තමේන්තුව ඒ දුම්රිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අලු කිරීමකින් තොරව ඒ අනුව බලාපොරොත්තු වෙනවා මේ දරුවන්ට ඒ පොදු ප්‍රවාහන පහසුකම් පාවිච්චි කරලා ඉතාම හොඳින් ඒ විභාග මැදිස්ථානට පැමිණීමට අවශ්‍ය පහසුකම් ලැබේ කියන එක. ඒකම අපි ඉදිරි කාලය තුළ විභාගයේ පැවැත්වෙන කාල සීමාව විශේෂයෙන් මැදිස්ථාන ක්‍රියාත්මක වන කාල සීමාව තුළ විදුලිය අඛණ්ඩව පවත්වා ගැනීම සම්බන්ධයෙන් අපි මහජන උපයෝගිතා කොමිෂන් සභාව එකම ශ්‍රී ලංකා විදුලි බලමණ්ඩලය ශ්‍රී ලංකා විදුලි පෞද්ගලික සමාගම ලෙකෝ ආයතනයේ මේ ආයතනවලට අපි දැනුම් දීලා තියෙනවා. ඒ ආයතන වලින් තහවුරු කරලා තියෙනවා ඒ විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලි බලය ලබා දෙනවායි කියලා යනු අපි විශ්වාස කරනවා. මේ දරුවන්ට කිසිදු බාධාවකින් තොරව විදුලි බලය නැහිටීමකින් තොරව විභාග මැදිස්ථාන අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ඒකම සෞඛ්‍යංශ අපිට එකඟතාව පළ කරලා තියෙනවා. මොකද කලින් කොවිඩ් වසංගතයේ පැවති කාලේ අපිට සෞඛ්‍යංශ දීර්ඝ වශයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩපිළිවෙළවල් අපි සකස් කරා. ඒ සඳහා සුවිශේෂ වැඩසටහන් අපි නිර්මාණය කරා. නමුත් අද පවතින තත්ත්වය අනුව අපිට මේ එවැනි තත්ත්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අවශ්‍ය අවස්ථාවලදී ඒ පහසුකම් සපයන්නට ඒ සෞඛ්‍යංශ සියල්ලක් සූදානම් ඉන්නවා. ඉතින් මේ අනුව මේ රටේ සියලුම ආයතන අපිට විභාගයට සම්බන්ධ සියලු රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සියල්ලක්ම මේ විභාගයේ ඉතාම සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්නට මේ දරුවන් විභාගයට ඒ ඔවුන්ගේ සේවය ලබා දෙන්නට එකඟතාව පළ කරලා තියෙනවා. ඒ සහාය ලබා දෙන බවට පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා හෙට ආරම්භ වෙන මේ උසස් පෙළ විභාගය ඉතාම හොඳ වාතාවරණයක් තුළ විභාගය පවත්වන්නට අපිට අවස්ථාව ලැබෙයි කියලා. ඒකම මම පොඩි වෙලාව ගන්න කැමති මේ විභාගයේ දරුවන්ට මේ වෙලාවේ උපදෙසක් දෙන්නට. මොකද මේ දරුවන් සමහර පිරිසක් හෙට දවස් තුල විභාගයට සම්බන්ධ වෙනවා. හෙට උදේවරුවේ තවත් කොටසක් හෙට හවස්වරුවේ. ඒ ආදි වශයෙන් තමන්ට නියමිත විභාගයේ දිනවල ඒ තමන්ගේ විෂයන්වලදී ඉදිරි කාලය තුල පිටින් පිට මේ විභාගයට සම්බන්ධ වෙනවා. එතකොට මේ වෙනකොට මේ සෑම දරුවෙකුටම මේ අපේක්ෂකයෙකුටම ප්‍රවේශ පත්‍රය ලැබෙන්නට ඕන, ලැබිලා තියෙන්නට ඕන. අපි මේ ප්‍රවේශ පත්‍රය කල් ඇතුව මේ අපේක්ෂකයන් අතර පත් කළා. ඒ ප්‍රවේශ පත්‍රය ලැබුණාට පසුව ඒ ප්‍රවේශ පත්‍රයේ යම්කිසි දෝෂයක් තිබෙනවා නම් යම්කිසි සංශෝධනයක් කරගත යුතු නම් අපි ඒ සඳහාත් අවස්ථාව ලබා දුන පහුගිය කාලය තුළ ඒ මාර්ගගතව අපේ වෙබ් අඩවියට පිවිසිලා ඒ සංශෝධනය සිදු කරගෙන ඒකේ සංශෝධන ඇතුළත් පත්‍රිකාවක් මුද්‍රණය කරගෙන ඒ ප්‍රවේශ පත්‍රයත් සමග විභාග මැදිස්ථානයට යන්න මම හිතන්නේ විශාල පිරිසක් ඒ අවස්ථාව උපයෝගී කරගනිමින් ඒ තමන්ට අවශ්‍යව තිබූ සංශෝධන ඉටු කරගෙන තිබෙනවා. මම හිතන්නේ මේක අපි ලබා දීපු ඉතාම හොඳ පහසුකමක්. මොකද එහෙම නැත්තම් පසුගිය කාලය තුළ විභාග දෙපාර්තමේන්තුවට විශාල පිරිසක් එන්න වුණා දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ඒ තමාගේ ප්‍රවේශ පත්‍රය අවශ්‍ය සංශෝධන සිදු කරගෙන යන්නට. ඒකට විභාගයට ආසන්න දිනවල ඒ විශාල කාලයක් ගත කරන්න සිදු වුණා මේ සංශෝධන කරගන්නට කොළඹ ඇවිල්ලා විභාග දෙපාර්තමේන්තුවට පැමිණීමට. ඉතින් දැන් ඇති කළ තියෙන තත්ත්වය අනුව එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ දරුවන් සමහරවිට නිවසේ සිටම නැත්නම් නිවස ආසන්නයේ නගරයට ගිහිල්ලා ඒ ආයතනයක සිට මේ සංශෝධනය කරගන්නට අවස්ථාව ලබා දීලා තිබුණා. ඒකෙන් විශාල ප්‍රයෝජනයක් ලබා ගත්තයි කියලා මම විශ්වාස කරනවා. ඒකම මේ ප්‍රවේශ පත්‍රය ලැබුණාට පසුව අපේක්ෂකයන් සැලකිලිමත් විය යුතු කාරණා කීපයක් තියෙනවා. මම ඒ පිළිබඳව පොඩ්ඩක් මතක් කරන්නම්. මම හිතනවා මේ වෙනකොට බොහෝ දරු අපේක්ෂකයින් මේ සම්බන්ධ යෙදිලා ඉන්නට ඇති. තාමත් එහෙම නැතුව ඉන්නවනම් යම් පිරිසක් මේ පිළිබඳ අවධානය යොමු කරන්න. මේ කාලසටහනේ කොටස් උඩ කොටස තියෙනවා. ඒක අපි වෙන් කරගන්න හැටියට ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ කාලසටහන ප්‍රවේශ පත්‍රය කාලසටහන ඇතුළත් කරලා තිබෙනවා. මීට කලින් අපි ප්‍රවේශ පත්‍රයේ කාලසටහන මේ විදිහට විස්තරාත්මකව ඇතුළත් කරලා තිබුණේ නැහැ. මොකද උසස් පෙළ විභාගයේ දින 22ක් පුරා පැවැත්වෙනවා. එක වරුවක විශාල සංඛ්‍යාවක් විෂයන් ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. මොකද දින 22ක් පුරා විෂයන් 65ක් වගේ සංඛ්‍යාවක් විභාගයේ පැවැත්වෙන නිසා. එතකොට අපිට ඒ සම්පූර්ණ කාලසටහන ප්‍රවේශ පත්‍රයත් සමග දෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපේක්ෂකයන් ඉදිරිපත් වෙන සෑම විෂයකම සෑම පත්‍රයකම ඒ කාලසටහන දිනය ඒ විෂය මොකක්ද කියන එක පත්‍රය මොකක්ද කියන එක මාධ්‍ය ඒ ආරම්භ කරන වෙලාව අපි සඳහන් කරලා තිබෙනවා ඒ කාලසටහන තුළ. ඒ නිසා මේ දරුවන්ට මේ කාලසටහන පිළිබඳව අමුතුවෙන් හොයන්න අවශ්‍ය නැහැ. තමාගේ ප්‍රවේශ පත්‍රය තුළ ඒ තොරතුරු තිබෙන නිසා. මම මේ කාරණය ගැන විශේෂයෙන් මතක් කරේ
පසුගේ කාලය තුළ අපිට වාර්තා වුණු සිද්ධීන් තිබුණත් අපේක්ෂකයන් කාලසටහන වරදවා තේරුම් අරගෙන එහෙම නැත්නම් වරදවාගෙන වැරදි කාලසටහන පාවිච්චි කරලා විභාග මධ්‍යස්ථානයේට සමහර ලාවට විභාගයේ අවසානයේ සමහර වෙලාවට විභාගයේ පසු දින විභාගයේ අවසන් වුණාට පස්සේ දිනයක විභාග මධ්‍යස්ථානයට ආපු අවස්ථා තිබුණා. ඒකට හේතු වෙලා තිබුණා එක වසරක අපි මේ කාලසටහන සකස් කිරීමක් කරා මේකේ තියෙන ගැටලු විසඳා ගැනීම සඳහා. ඒ අවස්ථාවේදී අපි කාලසටහන සකස් කරලා ජනතාවට මේක අපි විවෘත කරා. මේක පිළිබඳ අදහස් ලබා ගන්න මේක ඩ්‍රාෆ්ට් එකක් හැටියට අපි ජනතාවට ලබා දුන්නා මේ වෙබ්පඩ විහරහා. ඒකට මේ ආපු අදහස් අනුව අපි කාලසටහන තවත් දුරටත් සංශෝධනය කරලා අපි ඒ කාලසටහන නිකුත් කිරීම කරා. නමුත් ඔය අපි මුලින් දාපු ඩ්‍රාෆ්ට් එක අරගෙන සමහර ආයතන විසින් මේ වෙබ් අඩවිවල පළ කරලා තිබුණා ඒ කාලසටහන හැටියට. අපි නිල වෙබ් අඩවියේ මේ කාලසටහන ක්‍රියාත්මක කරන්න ප්‍රදර්ශනය කරන්නත් පෙර මේ අය කාලසටහන හැටියට මේ තමන්ගේ වෙබ් අඩවිවල පළ කරලා තිබුණේ වැරදි කාලසටහන. මේ දරුවන් විභාගයට යන්න කාලසටහන අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂාවට ලක් කරද්දී මේ ආයතනවල දාපු මේ වෙබ් අඩවිවලින් තිබිච්ච ඒ කාලසටහන් අරගෙන වැරදි කාලසටහනක් යොදාගෙන ඒ මධ්‍යස්ථානවලට ඒ වැරදි දිනවල වැරදි වේලාවන්වල මධ්‍යස්ථානට ගිය අවස්ථා තිබුණේ වැනි දරුවන්ට විභාගේ ලියන්නට ගැටලු මතු වුණා. ප්‍රමාද වෙලා විභාගයට ගියාම විභාගය අවසන් වුණාට පස්සේ අපිට පුළුවන්කමක් නැහැ ඒ අවස්ථාව ලබා දෙන්න. ඉතින් ඒ නිසා ඒ தത്വේ වළක්වා ගන්න අපි මෙවර විශේෂයෙන්ම අපි මේ කාලසටහන ඇතුළත් කිරීම කරේ. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා දරුවන්ට වෙන කිසිම තැනකින් මේ තොරතුරු සොයා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. යම් කිසි විදිහකට මීට අමතරව යම් තොරතුරක් අවශ්‍ය වෙනවා නම් මේ අපේක්ෂකයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ අපේ නිල වෙබ් අඩවියට යන්න වෙන කිසිම තැනකින් තොරතුරු ගන්නට එපා. මොකද අපි එහෙම දෙයක් ගන්න අනුමත කරන්නේ නැහැ. අපි ඒ ගැන තහවුරුවක් දෙන්නේ නැහැ. අපේ නිල වෙබ් අඩවියට යන්න doenets.lk www.doenets.lk කියන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ගිහිල්ලා ඒ තොරතුරු අරගන්න. අපේ වෙබ් අඩවිය තුල ඕනෑම තොරතුරක් ඒ ඔබට ඇතුළ දීලා තියෙන සෑම පහසුකමක්ම ඉතාම පහසුවෙන් ඒ user friendly ආකාරයට භාවිත කරන්නාට ඉතා පහසු වෙන ආකාරයට ඒක සකස් කරලා තිබෙනවා. ඒක ඔබට ඕනෑම තොරතුරක් ලබා ගන්නට පුළුවන්. මම හිතන්නේ කිසිදු විමසීමක් කාගෙන්වත් කරන්න අවශ්‍ය නැති විදිහට අපි මේ පහසුකම් සියල්ල ලබා දීලා තියෙනවා. මම හිතනවා ඒක ඔබට වඩාත් ප්‍රයෝජනවත් වෙයි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.